අද වෙනකොට අපිට පේනවා ආරක්ෂක ලේකම් තුමක් කියනවා එතුමාටත් නවත්ත ගන්න බෑ මේ වෙන පරිසර හානිය කියලා එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. ඒ තරමට අද පරිසරය විනාශ කරගෙන යනවා. ඊළඟට අපිට පේනවා දූෂණය. විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්මේ තියෙනවා දූෂණය නවත්තන්න ජනාධිපතිතුමා අර අල්ලස් කොමිසමට විශාල බලතල ලබා දීලා ඒක නවත්තනවායි කියලා සෞභාග්‍ය දැක්මේ තිබෙනවා. අපිට පේනවා ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා අල්ලස් කොමිසමට තිබුණු බලතල ටිකත් එතුමා පවරගත්තා. දැන් සීනි වංචාව සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒක හංග ගන්නත් බෑ. දැන් ඒක හංගන්න ආණ්ඩුව එක එක දේවල් දාලා උත්සාහ කරනවා. අපි දැක්කා ශ්‍රී ලංකා දජය දාපු අර පාපිසි වගේක් ප්‍රචාරය කරා. ඒ පාපසි වලින් සීනි වංචාව හංගන්න පුළුවන්ද කියලා. ඊළඟට බැලුවා බුර්කාව දාලා සීනි වංචාව වහගන්න පුළුවන්ද කියලා. ඒ බුර්කාව දාලා සීනි වංචාව වහගන්න බෑ. ඒ තරමට විශාල වංචාවක් අද සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ හින්දා ආණ්ඩුව නොයෙකුත් අර්බුද ඇති වෙනකොට ඒ අර්බුද වහන්න එක එක ඒවා ගේනවා. දැන් තමුන්නාංශලා දන්නවා අර මරණ දණ්ඩනයට නියම වූ රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ පාර්ලිමේන්තුවට ඌට ගේන්න අනුමැතිය දීපු දවසේ අපේ අගමැතිතුමා පාර්ලිමේන්තු කණ්ඩායමේ රැසීමේදී කිව්වා ගව ඝාතනය නවත්තනවා කියලා. ඒක කිව්වේ අර ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට එන එක යට කරන්න. ඒ කියන්නේ මිනී මැරිමකට සම්බන්ධ වෙච්ච මිනී මැරුමකින් අපරාධ කරුවෙක් හැටියට දඬුවම් ලැබිච්ච ඒ ප්‍රේමලාල් ජයසේකර මහත්තයාව පාර්ලිමේන්තුවට ගේන ඒ ප්‍රවෘත්තිය මාධ්‍ය තුල යාම වළක්ව ගන්න එතුමා ඇවිල්ලා කිව්වා ගව ඝාතනය නවත්තනවායි කියලා. ඒක තමයි ප්‍රවෘත්තිය බවට පත් වුනේ. දැන් බිලියන 16ක කෝටි 1600ක සීනි වංචාව මේ අහිංසක මිනිස්සු කහට එකක් බොන්න පාවිච්චි කරන මේ රටේ ඉන්න සියලුම ජනතාව තමන්ගේ බදු මුදල් ඒ දායක කරන ඒ මුදල් වලින් කෝටි 1600ක ඒ වංචාව වහගන්න ගෙනල්ලා දැම්ම බුර්කාව ගෙනල්ලා දැම්ම. දැන් මොකදලා තියෙන්නේ? මේ මගේ ළඟ තියෙනවා මේ ජනාධිපතිතුමා කියනවා මේක නම් මේ දිනමෙන පත්‍රේ නෙමෙයි, මේක නිකන් මේ ආණ්ඩුවේ පත්‍රේ වගේ. විපක්ෂයට ජනතාව මුලා කරන්න දෙන්න බෑ. කවුද මේ කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. දැන් යටින් තියෙනවා බුර්කා තහනම් කැබිනට් පත්‍රිකාවට ඇමති අස්සම් කරයි. හරි. දැන් මේ ජනාධිපතිතුමා කියනවා ජනතාව මුලා කරන්න දෙන්නේ නැහැ කියලා. දැන් එතුමාගේ ඇමති කියනවා බුර්කාව තහනම් කියලා. ඊළඟට මේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා බුර්කාව නිකාබය තහනම් කිරීමට රජනය තීරයක් ගෙන නැහැ. දැන් කවුද මේ ජනතාව මුලා කරන්නේ? දැන් කවුද ජනතාව මුලා කරන්නේ? දැන් ජනාධිපති චෝදනා කරනවා විපක්ෂය මුලා කරනවා. විපක්ෂය නෙමෙයි මේ එතුමාගේ විදේශීය අමාත්‍යාංශයේ ලේකම් කියනවා එහෙම නියෝගයක් නැහැ කියලා. එහෙම අපි තීරණයක් අරගුණුත් නැහැයි කියලා. කැබිනට් එකටත් දාලා නැහැ කියලා කියනවා. මේ පැත්තෙන් ඇවිල්ලා සරත් වීරසේකර ඇමතිතුමා කියනවා බුර්කාව තහනම් මම කැබිනට් ඇමති අස්සම් කරා කියලා. දැන් එතකොට අපිට පේනවා විශේෂයෙන්ම කැබිනට් පත්‍රිකාවක් හදනකොට ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් එකට යනකම් ඒක රහස්‍ය ලියවිල්ල. ඒක තමයි මේ රටේ සම්ප්‍රදාය. ඒක තමයි කැබිනට් එකේ සම්ප්‍රදාය. කැබිනට් ලියවිල්ලක් හැදුවම ඒ ලියවිල්ල කැබිනට් එකේ සාකච්ඡා කරනකම් ඒක රහස්‍ය ලියවිල්ල. ඒක මාධ්‍යවලට දෙන්නේ නැහැ. නමුත් මේ සරත් වීරසේකර ඇමතිවරයා ඇවිල්ලා කියනවා මාධ්‍යවලට මම මේකට අස්සම් කරා කියලා. ඇයි ඒ? මේ රටේ වර්ගවාදය අවුස්සන්න, මේ රටේ ජාතිවාදය අවුස්සන්න, මේ රටේ ආගම්වාදය අවුස්සන්න, අර සීනි ගනුදෙනුවේ කෝටි 1600 යටපත් කරන්න එතුමන්ලා ගෙනාවා. මේ රටේ ඉන්න බහුතර මිනිස්සුන්ට කතා කර කර ඉන්න මාතෘකාවක් දුන්නා බුර්කාව තහනම් කරනවායි කියලා. එතකොට අනිත් පැත්තෙන් ජිනීවා ඡන්ද තියෙන හින්දා අරාබි රටවල් වල ඡන්ද ගන්න ඕන හින්දා විදේශ ලේකම්තුමා කියනවා අපි එහෙම තීන්දුවක් අරගුණුත් නැහැ, අපි මේක සාකච්ඡා කරලත් නැහැ කියලා. මොකද්ද මේ ආණ්ඩුව? මේක ආණ්ඩුවක්ද? එහෙම නැත්නම් දේශපාලන පක්ෂ මේක පාලනය කරන්නේ? එක එක්කෙනාගේ මත කියන්න. ආණ්ඩුව නම් රජයක් නම් ඒ රජයේ මතය කියන්න ඕනේ. රජයට අදහසක් තියෙන්න ඕනේ. මේ රජයේ මතය කියන්නේ නැතුව විදේශ ලේකම් එකක් කියනවා, පොලිස් ඇමතිවරයා එකක් කියනවා, ඊළඟට විමල් වීරවංශ එකක් කියනවා, වාසුදේව නානයක්කාර එකක් කියනවා, ඊළඟට මහින්දානන්ද ඇමතිවරයා කියනවා මේ වී ගබඩා ටික කඩලා වී ගන්නවයි කියලා. එයා සරදියල් වෙන්න හදනවා. මොකද්ද මේ? මේක ආණ්ඩුවක්ද? මේක ආණ්ඩුවක් නෙමෙයි. මේක මේ එක එක දේශපාලන පක්ෂවල ඒගොල්ලන්ගේ මේ මතය කියන
මේ සංවිධානයක් ආණ්ඩුවක් එහෙම නැහැ. ආණ්ඩුවක් කියලා කියන්නේ වගකීමකින් ප්‍රකාශ කරන්න ඕනේ. ජාත්‍යන්තරේ අපි දැන් බලාගෙන ඉන්නවා. අපේ මේ ආණ්ඩුවේ මේ තියෙන මේගොල්ලන්ගේ ක්‍රියාකලාපයේ උඩ අපේ රටේ ගෞරවය අපේ රටේ කීර්තිනාමය අද ජාත්‍යන්තරයේ ඉදිරියේ විහිළුවක් බවට අද පත් කළා තියෙනවා. මේ ආණ්ඩුවේ ප්‍රකාශ කරනකොට පිටරටවල් වල ඉන්න තානාපතිවරු තුවිත පණිවිඩ නිකුත් කරන ගානට අද මේ ආණ්ඩුව අපේ රටේ ගෞරවය නැති කරලා දාලා තියෙනවා. ඊළඟට ඒටි උඩ පණිවිඩ ආපු ගමන් විදේශ ලේකම්තුමා කියනවා අපි එහෙම කරන්නේ නැහැ. අපි එහෙම කියන්නේ නැහැ. මොකද්ද මේ විහිළුව? මේ මේකද මේ හදන්න හැදුවේ නීතිගරුක සමාජය? මේකද මේ කිව්වේ මොකද්ද අර මේ කොන්ද පණ තියෙන නායකත්වය කියලා? මේකද මේ කිව්වේ? මේකද මේ රටේ ජනතාවට කිව්වේ අපි කොන්ද පණ තියෙන නායකත්වයක් හදනවා කියලා? ආ ඒ හින්දා අපි කියන්න ඕනේ ආණ්ඩුවනේ විපක්ෂනේ මේ ජනතාව මුලා කරන්නේ. ආණ්ඩුව ජනතාව මුලා කරනවා. ආණ්ඩුව වර්ගවාදය ඇති කරන්න, ආණ්ඩුව මේ රටේ ජාතීන් අතර සැකය ඇති කරන්න, වෛරය ඇති කරන්න, ආණ්ඩුවේ ක්‍රියාදාමයන් අසමත් වුණාම ඒව ජනතාව ඉදිරියේ ඒව අසමත් වෙලා ජනතාවට පේනකොට, හොරකම් පේනකොට, කැලෑ කපන එක පේනකොට, අනිකුත් දූෂණ වංචා හෙළිදරව් වෙනකොට ආණ්ඩුව බලනවා බුර්කාව දාලා, ගවඝාතනේ ඉස්සරහට දාලා, මේ රටේ ජාතීන් අතර වෛරය සැකේ ඇති කරලා ඒව යටපත් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. හරිනම් ICCPR එක යටතේ නඩු දාන්න ඕනේ ආණ්ඩුවට, වෙන කාටවත් නෙමෙයි. ICCPR එක යටතේ නඩු දාන්න ඕනේ ආණ්ඩුවට මේ රටේ ජාතිවාදය, ආගම්වාදය, ජාතීන් අතර වෛරය සැකේ ඇති කරන ප්‍රකාශ කරනවට. ඒක හරිනම් අපි කරන්න ඕනේ දේ. එහෙම නැතුව මේ අනිත් අයට නෙමෙයි. මොකද ආණ්ඩුවම කරන්නේ වෛරීය ප්‍රකාශ. පොලිසිය ඇමතිවරයා ඇවිල්ලා කියනවා බුර්කාව තහනම් කියලා. ඊළඟට විදේශ ලේකම් කියනවා අපි නෑ, අපි තහනම් කරන්නේ නෑ, අපි ඒ ගැන සාකච්ඡාවක් කරලා නැහැ කියලා. මොකද්ද මේ විහිළුව? එතකොට පොලිසිය ඇමතිවරයා පැහැදිලිව කැබිනට් එකේ ඒ පත්‍රිකාව එතුමා අස්සම් කරලා මාධ්‍යවලට ඇවිල්ලා එතුමා මොකද්ද වෛරීය, ඒ කියන්නේ එක ආගමික කොට්ටාසයක ඇඳුම පිළිබඳව එතුමා ප්‍රකාශයක් කරනවා. ඒ ඇඳුම පිළිබඳ එක ආගමික කොට්ටාසයක් ඉලක්ක කරගෙන ඒ ප්‍රකාශ කිරීමම විශේෂයෙන් මම කියන්න ඕනේ මේ රටේ ඒ ඉන්න ජාතීන් අතර තියෙන විශ්වාසය, ඒ ජාතීන් අතර තියෙන බැඳීම, ඒ ජාතීන් අතර තියෙන සුවදතාවය අහිමි කරන්න මේ කරපු ප්‍රකාශයක් කියලා අපි මේ ප්‍රකාශය හෙලා දකිනවා. ඒ හින්දා අද වෙනකොට මේ රටේ ජනතාව මුලා කරන්නේ විපක්ෂය නෙමෙයි, ආණ්ඩුව තමයි ජනතාව මුලා කරන්නේ කියන එක මේ ආණ්ඩුවේ ක්‍රියාදාම වලින් අපිට පැහැදිලි වෙනවා. මේ පරිසරය ගැන, දැන් මේ පරිසරය ගැන ඊයේ පෙරේදා අපේ අර තරුණියක් ඇවිල්ලා ප්‍රකාශයක් කළා මේ පෞද්ගලික රූපවාහිනී වැඩසටහනක. දැන් ඒ ප්‍රකාශය කළාම ඒ තරුණියව කරපු ඒ ප්‍රකාශයත් එක්ක ඒ තරුණිය දකින දේ, ඒ තරුණිය එතුමිය දකින දේ එතුම විස්තර කළා. එන එතුමියට හැඟෙන දේ එතුමිය කිව්වා. ඒ කිව්ව ගමන් අනිත් දවසේ අපි දැක්ක කොයිතරම් ඉක්මනට ආණ්ඩුව ක්‍රියාත්මක වුණාද කියලා පොලිසිය කීප දෙනෙක් යවුවා ඒ තරුණියගේ ගෙදරට. ඊළඟට ඊයේ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීප දෙනෙක් යනවා. දැන් අද මේ සමාජයේ තරුණ තරුණියෝ මේ කතා කරන විදිහ, ඔවුන් බය නැතුව ඇවිල්ලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන එක ගැන අපි ආඩම්බර වෙන්න අපේ පක්ෂ දේශපාලනය වෙනස්. නමුත් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ කොන්ද කෙලින් තියාගෙන හරි දේ හරි කියන, වැරදි දේ වැරදි කියලා කියන, සාධාරණත්වය වෙනුවෙන් කතා කරන ඉදිරි තරුණ පරම්පරාවක් මේ රටේ බිහි වෙන්න ඕනේ. බේබිලා නෙමෙයි අපිට ඕනේ. අපිට ඕනේ තරුණ පරම්පරාවක්, කතා කරන්න පුළුවන් තරුණ පරම්පරාවක්, අසාධාරණයට විරුද්ධව වැඩ කරන්න පුළුවන් තරුණ පරම්පරාව. අන්න ඒ තරුණ පරම්පරාව හැදෙන එක නවත්තන්න තමයි අද මේ ආණ්ඩුවේ ක්‍රියාදාමය වෙලා තියෙන්නේ. ආණ්ඩුවට ඕන වෙලා තිබෙන්නේ පොලිසිය යවලා, වනජීවීන් යවලා ඒ තරුණිය බය කරලා, ඒ තරුණියගේ අදහස් මොට කරන්න, ඒ වගේම ඒ තරුණිය ආදර්ශයට අරගෙන මේ රටේ ඉන්න සියලු තරුණ තරුණියෝ ඉදිරියට එම වළක්වන්න තමයි ආණ්ඩුවේ ක්‍රියාකලාපය. ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ බේබිලා ටිකක් හදාගන්න. බේබිලා ටික හදාගත්තම ආණ්ඩුවට ඕන විදියට මේ තරුණ පරම්පරාව හසුරන්න පුළුවන්. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.